ඉන්දිය පන්දවන්නෙකුට හොඳ ප්‍රහරයක් එල්ල වෙලා කියලා අපි අහන්න අතාසයින T20 තරගයක මේ විදිහට ඉන්දිය පන්දවන්නෙකුට එල්ලුණු දරුණු ප්‍රහාරයේ වාර්තාව අලුත් වෙලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවයි දකුණු අප්‍රිකාවයි අතර තිබුණු දෙවෙනි T20 තරගයේදී. අපි බලමු මේ වාර්තාවත් එක්කම කවුද ඉන්දිය පන්දවන්නු දරුණු විදිහට ප්‍රහාරයට ලක් කරපු ප්‍රතිකරුව කියලා. ඉන්දිය පන්දවන්නු දරුණුතම ප්‍රහාරයකට ලක් කළ වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ එවින් ලෙවිස්. ලෙවිස් පසුගිය අවුරුද්දේ තිබුණු ටෙස්ට් තරගයක රවීන්ද්‍ර ජඩේජාගේ පන්දු 13කදී 6 පහර 5ක් එක ලකුණු 34ක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ ප්‍රහාරයේ පහර දීමේ වේගය විදියට සටහන් වෙන්නේ පන්දු 100කට ලකුණු 261ක් විදියට. හතරවෙනි තැන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්. ඒ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ ජඩේජාටමයි. වොට්සන් 2016 එල්ල කරපු මේ ප්‍රහාරයේදී පන්දු 14කදී ලකුණු 35ක් ගන්න සමත් වෙලා තියෙන්නේ 6 පහර 3ක් සහ 4 පහර 2ක් එක්ක. ප්‍රහාරක වේගය සටහන් වෙන්නේ 100ට 250ක් විදියට. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ කොලින් මුන්රෝ. මුන්රෝ පසුගිය අවුරුද්දේ තිබුණු තරගයකදී මොහොමඩ් සිරාජ්ගේ පන්දු 14කට ලකුණු 37ක් අරගෙන තියෙන්නේ 6 පහර 3ක් සහ 4 පහර 2ක් එක්ක. ඒ අවස්ථාවේ ප්‍රහාරක වේගය 264.28ක් විදියට තමයි සටහන් වෙන්නේ. වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ අපේ කුසල් පෙරේරා. කුසල් අපි අවසාන වතාවට ඉන්දියාවේ ක්‍රීඩා කරපු T20 තරගාවලියේ ඉනිමකදී කුල්දීප් යාදවගේ පන්දු 14කට ලකුණු 38ක් අරගෙන තියෙනවා. කුසල්ගේ ඉනිමට 6 පහර 4ක් වගේම 4 පහර 2කුත් එල්ල වෙලා තියෙනවා. කුසල්ගේ ඒ පහර දිමේ ප්‍රහාරාත්මක වේගය 271.42ක් විදියට තමයි සටහන් වෙන්නේ. වාර්තාවේ පළවෙනි තැනට එන්න පසුගියදා තිබුණු දකුණු අප්‍රිකා ඉන්දියා දෙවන T20 තරගයේදී හෙරන්රිකා ලාසෙන් සමත් වෙලා තියෙනවා. ලාසෙන් මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ චහල්ගේ පන්දු ආරයකට. මේ ඉනිමේදී ක්ලේසන් චහල්ගේ පන්දු 12කට ලකුණු 41ක් අරගෙන තියෙන්නේ 4 පහරක් සහ 6 පහර 5කුත් එක්ක. අපේ කෙනෙක්ට වාර්තාව අහිමුණත් ඉන්දිය පන්දවන්නෙකුට මේ විදිහට කවුරු හරි පහර දෙන එකත් ලොකු දෙයක්නේ නේද? ජයසූරි එහෙම හිටියනම් කුල්දීප්ලා චහල්ලාගේ නම් මේ වාර්තා පොතේ කලින්ම ලියවෙන්න තිබුණා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්කතු වෙන්න. වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක ක්‍රිකට් වලට කැමති ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව තුලින් ඔබට සුබ දවසක්.